සාදරයෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද 2D animation cartoon එකක් ඔයාගේ PC එකෙන්ම කරන්න කියලා. ඉතින් 2D animation කරන්න කැමති කට්ටියට මේක ලොකු අත්දැකීමක් වෙයි. මොකද මේක ලේසියෙන්ම කරන්න පුළුවන්. අනික මේ වගේ කාටුන් හදලා ඔයගොල්ලන්ට පුළුවන් YouTube එකට දාලා මිලියන ගණන් views ගන්නවාට පේනවා ඇති මෙන්න මේ වගේ කාටුන් දා මම හදන්න යන්නේ. පේනවා ඇති මේකට මිලියන 12ක views තියෙනවා. මේකට තියෙනවා මිලියන 130ක, මිලියන 37ක. ඉතින් ඒ වගේ මේ වගේ වන්නේ මේ ඔගන්නේ කියන්නේ මේ වන්නේ මේ මෙන්න මේ වගේ වුණා. මෙන්න මේ වගේ රතුපාන මිනිහෙක් ඉන්නේ. අන්න ඒ වගේ වුණා තමයි අපි හදන්න යන්නේ. ඉතින් ඊට පස්සේ මේ වගේ හදන්න ඉතම ලේසි. ඉතින් අපි යමු අද වීඩියෝ එකට. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ Chrome browser එක open කරගන්න. ඊට පස්සේ අර ගහන්න පුළුවන් pivot animator download කියලා හරි pivot animator කියලා හරි. ඊට පස්සේ ඔයාලට උඩින් එනවා link එකක්. මම ඔයාලට පෙන්නන්නම් බලන්න. මේ තියෙන pivot animator මෙන්න මේ තියෙන link එක උඩ click කළාට මේකට යන්න පුළුවන්. ඊට පස්සේ එන්නේ pivot animator ලගේ official website එකට. ඉතින් ඔයාලට පුළුවන් මෙතන download කියන තැන ගිහිල්ලා මේක මෙමු download කරගන්න. home එකට ගියාට පස්සේ කියලා දෙන්නේ මේ කාන් එක මොඳේ වගේ YouTube එකේ තියෙන video එක තමයි කියලා දෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ pivot animator 5 කියන එක download කරගන්න. ඉතින් මේකේ පරණ version උත් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ පුළුවන් මෙන්න මෙතන button එක click කරලා pivot animator 5 download කරගන්න. ඉතින් මේක එහෙම download කරගත්තට පස්සේ මේ වගේ app එකක් තමයි පෙන්වන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක දැන් open කරගන්න. ඔකරණ කියන්නේ මේ තියෙන මගේ 2D animation හදන වීඩියෝ එකේ part 1 කොටස. ඉතින් මේකෙන් කියලා දෙන්නේ සාමාන්‍ය basic ටික විතරයි මේකේ තියෙන්නේ. ඔයාලට part 2 එකෙන් පුළුවන් සාමාන්‍ය කියන්නේ සාමාන්‍ය විදිහට කාරුණයක් හදාගන්න. part 3 එකෙන් මම part 3 එකේ කියන බලාපොරොත්තු වෙන්නේ හොඳ කාරුණයක් හදාගන්න විදිහ. හරි. ඉතින් ඔයාලට කාරණා තියෙන ඉස්සෙල්ලා ඔයාලට කිව්වොත් මේයා තමයි අපිට ඉස්සෙල්ලාම දෙන act. ඉතින් මේ act එක තමයි අපි මේ කතා මාලාව අරන් යන්නේ. කතා මාලාව යනවා 2D animation එක. ඉතින් ඉස්සෙල්ලා මෙයාගේ වෙන විස්තර කරොත් මේ කහපාට පොඩි රවුමක් තියෙනවනේ වාට. අන්න ඒකෙන් එයාව එහාට මෙහාට ගෙනියන්න පුළුවන්. ඊට පස්සේ මේ රතුපාට වගේ තිත් තියෙන තැන් වල ඔයාට පුළුවන් එයාව ඔය මේ එහාට මේ එයාගේ අතවල් අංග චලනය කරවන්න. ඉතින් බලමු මේක 2D animation එකක් කරවන්නේ කියලා කොහොමද කියලා. අර කාණ දින මෙන්න මෙතන දින add frame කියලා. add frame වෙනුවට ඔයාලට පුළුවන් space key එක ඔබලා frame එකක් add කරගන්න. ඉතින් මම මෙතන ඉස්සෙල්ලම frame එකක් add කරනවා. මට පේනවා ඉතින් මෙතන frame එක add වුණා. ඉතින් මම මෙතන අත උස්සවන්නම් දැන් add frame space key එක ගෙවුවා. space key එක ගෙවුවා. space key එක ගෙවුවා. හරි දැන් අපි මෙතන මෙතනින් ඉඳන් play කරන්න අපිට පුළුවන් මෙතනින් play කරලා බලන්න. ඔන්නම තමයි මේ මේ කතාව යන්නේ. කියන්නේ මේ මං කරපු animation එක කියන්නේ එන් විදියට මෙතන ඔඩි ස්ටොප් කරගන්න පුළුවන් මෙතනින්. අපි බලමු මේ වගේ තව එක්කෙනෙක්ව කොහොමද දාගන්නේ කියලා. ඔයාලට පුළුවන් මෙයාට මෙයා තනියම කරන්නක් ගෙනියන්න බෑනේ. ඒකින් ඔයාලට පුළුවන් ඉතින් මේ වගේ තව එක්කෙනෙක් ගන්න මේ ඇඩ් ෆියුග කියන තැනට ගිහින්. ඊට පස්සේ ඔයාලට පෙන්වන්න තියෙන වගේ තව එක්කෙනෙක් එනවා. ඔතන නම් තව ඇඩ් කරගන්න පුළුවන් ඕන තරම්. ඔයාලට පේන ජොන බලන දැන් ගොඩක් ඇති. ඔය මෙතන ආ මෙතන ඔයා මෙතන පිනටි ගොඩක් ආවා. ඉතින් අපි මේ ඔක්කොම ඩිලීට් කරමු. හරි මේ දෙන විතරක් තියාගමු. නෑ මේ දෙනුන එක්කෙනෙක් එකතු කරලා එක්කෙනෙක් විතර තියාගමු. මේවා ඩිලීට් කරමු. හරි අපි බලමු කොහොමද දැන් වෙන වෙන. කියන්නේ ඔයගොල්ලෝ දැකලා තියෙ මේ YouTube වීඩියෝ එහෙම ඉන්නේ එකම කට්ටිය නෙමෙයි මේ උතුණු පලන්දලා ඒ වගේ කට්ටිය කොහොමද ගන්න කියලා. ඉතින් ඔයාට පුළුවන් මේ pivot animator එකේ මෙන්න මෙතන තියෙන ෆයිල් කියලා දැන. ඉතින් ඔයාට මේ ෆයිල් කියලා දැන්න ගියාට පස්සේ load file එක type කරලා තියෙනවා. එතෙන් දෙහිලා ඔයාට මෙන්න මේ වගේ තැනකින් ඒගොල්ලන්ගේ actors ටික පාවිච්චි මේ බලා ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ බලයි මම මේ වගේ එකක් save කරගත්තේ නැහැ. මම මේ වගේ දේවල් download කරගත්තේ නැහැ කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් මේ pivot animator එක download කරගද්දී මේ වගේ characters දෙක තුනක් දෙනවා. ඉතින් මේ කට්ටිය තමයි ඒක හිටපු කට්ටිය. ඉතින් මම මේ හැම කෙනෙක්ම open කරලා බලමු. හැම එකේ මෙතන තියෙන මේ හැම එකක් ඒ කියන්නේ මිටියා. ඉතින් ඔයාලට පුළුවන් තව එකෙක් ඉව දාගන්න. මම මෙතන මේ ඩයිනෝ කියන කාට දාලා පෙන්නන්නම්. මේ ඩයිනෝ වට පේනවා ඇති මෙන්න මේවා තමයි අපි එකතු කරගන්නේ. හර පේනවා ඇති ඩයිනෝ. ඔහොම ඉන්න අපි බලමු තව කට්ටිය එකතු කරලා මේකට. ස්පීඩ් බබ්ල් බලමු මේක කවුද කියලා. එයාව පෙන්වන්නේ නැහැ. එයාව පෙන්වන්නේ නැහැ. මෙයා බලමු. මේ තියෙන්නේ මේ පොලිස් ක්‍රිට් කියන ගෑල්ලා මේක. ඉතින් මේකෙන්
මේ වගේ කෙනෙක් ඉන්නවා අදහස ප්‍රකාශ කරන්න මෙන්න මේ වගේ ඌවත් තියෙනවට පේනවා ඇති අපි බලමු මේක දාගෙන ආවට පේනවා ඇති එයාගේ තියෙනවා අත් දෙහාට මෙහන කරන්න එක එක දේවල් කරන්න පුළුවන් පේනවා ඇති ඔ හරි ඉතින් මේ වගේ තමයි මේ ෆයිටර්ලා ඇඩ් කරගන්න පුළුවන් ඔයාට ඉතින් මෙතන තියෙන ටූල් බාර් ඒවත් වා නිකන් ඉන්න ගමන් ඒව චෙක් කරලා බලන්න පුළුවන් හරි ඉතින් අපි බලමු මේ වගේ කාටුන් එකක් හදාගත්තට පස්සේ කොහොමද සේව් කරගන්නේ කියලා ඔයාට පුළුවන් මේ ෆයිල් කියන තැනට ගිහිල්ලා එක්ස්පෝස් ඇනිමේෂන් කියන එකට එක ඔබන් ඊට පස්සේ එහෙම කරපු ගමන් ඔයාට එනවා මේක gift එකක් විදිහට සේව් කරන්නේ මේක PNG එකක් විදිහට සේව් කරන්නේ වීඩියෝ එකක් විදිහට සේව් කරන්නේ ඉස්ප්‍රේඩට් ඉමේජ් එකක් කියලාද සේව් කරන්නේ කියලා ඉතින් ඔයාට පුළුවන් මේක වීඩියෝ එකක් විදිහට සේව් කරන්න පස්සේ සේව් වෙන තැනක් ඉල්ලනවා මම මේ ලෝගෝ කියන තැන දෙන්න ලෝගෝ එකේ ඔයාට පුළුවන් මෙතන නමකුත් දෙන්න මම දෙන්න මේ නම හරි ඉතින් ඔයාට පුළුවන් මේ දවස්වල මෙතන සේව් කියන එක සේව් කරගන්න හරි එක්ස්පෝර්ට් කියන එක ඔබන්න තියෙන්නේ ඔයාට පුළුවන් මෙතන මේ ඔයාගේ ඒ කියන්නේ කොල්ඩිය වැඩි කරගන්න ඉතින් මේ SD තියෙනවා මගේ SD දාලා මම එක්ස්පෝර්ට් කරගන්න මං හිතන්නේ මේක ඊට වඩා කරන්න බෑ මං හිතන්නේ මං SD දාලා කරන්න එක්ස්පෝර්ට් කියන බටන් එක ගැබුවාම ඒක නිකම්ම සේව් වෙනවා හරි වීඩියෝ එක්ස්පෝර්ට් සක්සස්ෆුල් ක්ලෝස් කරා අපි දැන් ගිහින් බලමු මේක සේව් වෙලාද කියලා ඇත්තටම අපි යමු ඔයාගේ this PC එකට යන්න පුළුවන් මම this PC එක ඕපන් කරගන්න ඊට පස්සේ මේ ලෝගෝ කියන තැනම මම ඒක සේව් කරී ඉතින් මෙතන දිනවා UR channel කියලා මගේ ඒක ඒ කියන්නේ මගේ ඒ මම හද වීඩියෝ එක ඉතින් මම ඒක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න හරි ඉතින් මෙන්න අපේ වීඩියෝ ලෝඩ් වෙලා ආවා දැන් ඔයාලට මේක පෙන්නනවා වීඩියෝ එක අපි බලමු මේක හරි මේ තියෙන අපේ වීඩියෝ එක මම ඔන් කරන්න කොපමණ අපේ වීඩියෝ එක පේනවා ඉතින් එක ඉම්මන්ට යනවා ඉතින් ඔයාලට මේක මිරර හොඳ කාටුන් එකක් ඔයාලට මේ බේසික් ටිකෙන් හදාගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා ඉතින් මගේ පාට් 2 ළඟදිම එනවා ඉතින් ඔයාලට පුළුවන් ඒකත් එකත් එකතු වෙන්න ඉතින් මේ අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඉතින් මම subscribe කරන්න අමතක කරන්න එපා ඒ වගේම මම මේ like එකකුත් දාලා මගේ මේ වීඩියෝ එක ඕගොල්ලන්ගේ යාළුවන්ට share කරන්න මේ ගැන දැනගන්න. ඉතින් අදට මම ගිහින් එනම් ඕගොල්ලන්ට සුබ දවසක්.